ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 77 අතෙන් ඉල්ලුවා පරාද. 82 කොබ්බකඩුව මහත්තයා ජනාධිපතිවරණය ඉල්ලුවා පරාදයි. 88 සිරිමාව ඉල්ලුවා අතෙන් පරාදයි. 89 මහමැතිවරණය ඉල්ලුවා අතෙන් පරාදයි. එතකොට මොකද කළේ ශ්‍රී ලංකාවේ? මේ අතයි සිරිමාවයි ඩාලිපාරයි බදාගෙන ඉන්න ඕනේ කිව්වද? නෑ, හැදුවා පුටුව. හදලා චන්ද්‍රිකා මැතිණියගේ අලුත් නායකත්වයේ යටතේ ගියා ඡන්දෙට 94. පරාදද? දිනු. එතන ඉඳන් දෙවතාවක් එතුමිය ජයග්‍රහණය කළා. ඊළඟට ඒකට අභියෝගයක් එල්ල කළා. එල්ල වුණා පුටුවට අපේ හෙළවුරුමෙනුයි ජනතා විමුක්ති පෙරමුණේ. එතකොට මොකද කළේ? හැදුවා බුලත්කොලේ. බුලත්කොලේ හදාගෙන ඒ එක්කහු කරගන්න පුළුවන් අනික් කෑවත් එක්කහු කරගෙන මහින්ද මහත්තයා 2005 10 දෙකේම දිනුවා. ඩාලිපාරයි අතයි සිරිමාව මැතිණි අල්ලගෙන හිටියා නම් ඒක හම්බ වෙනවද? නෑ. ඊළඟට බුලත්කොලේ පැරද්දුවා අපි 2015. හදාගත්තා මේගොල්ලෝ බොහොට්ටු. දැන් ඒකෙනුත් දිනලා තියෙනවනේ. වැරදිලා තියෙනවද? මේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ මිනිස්සුන්ට කාටවත් මොකු වැරදිලා තියෙනවද? නෑ. ඒ පක්ෂයේ නම මොනවා වුණත් පාක්ෂිකයෝ බලයේ ඉඳලා තියෙනවා මිත්තෝරුන්. පක්ෂවල ලේබල්වත් පක්ෂවල කාර්යාලවත් පක්ෂවල නිලධාරිවත් නෙවෙයි වැදගත්. කවුද? පාක්ෂිකයා. දුක් විඳින පාක්ෂිකයා වැදගත්. අන්නේ පාක්ෂිකයාව බලයේ තියලා තියෙනවා. අපිත් ඒකයි මේ කරන්න යන්නේ. වෙන කාටවත් අනාදරයකින් නෙවෙයි අපි මේ කරන්න යන්නේ. මොකද්ද? පාක්ෂිකයාව නැවත වතාවක් ජයග්‍රහණයේ මාවතට ගන්නයි මේ සමගි ජන බලවේගය, මේ දුරකථනයේ අංකයෙන් අද ඇවිල්ලා තියෙන්නේ මිත්‍රෝනි.